ඔබ දන්නව ඇති ඊයේ දින ඒ කියන්නේ 2024 අප්‍රේල් 8 වනදා මෙක්සිකෝව ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව ආශ්‍රිතව පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වූ බව. පූර්ණ සූර්යග්‍රහණයක් යනු ඉතාමත් දර්ශනීය අවස්ථාවක් වන අතර එහිදී චන්ද්‍රයා මගින් සූර්යාව සම්පූර්ණයෙන්ම වැසී යාමක් සිදුවනවා. එවිට විනාඩි කිහිපයක කාලයක් සඳහා පෘථුවිය මතුපිට එම චන්ද්‍රයාගේ සෙවනැල්ල ගමන් කරන ස්ථානයන්ට රාත්‍රී කාලය වැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවනවා. මේ දැක්වෙන්නේ ඒ ආකාරයට පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන ආකාරය දැක්වෙන නිරූපණයක්. ඔබට මෙම නිරූපණය තුළ ඉතාමත් හොඳින් දැක ගැනීමට හැකිවනවා චන්ද්‍රයා මගින් සූර්යා ක්‍රමානුකූලව ආවරණය වන ආකාරයත්, සූර්යයා සම්පූර්ණයෙන්ම ආවරණය වූ විට සූර්ය කොරෝනාව දර්ශනය වන ආකාරයත්, ඉන් අනතුරුව නැවතත් සූර්යයා ක්‍රමානුකූලව දර්ශනය වන ආකාරය. අපි දැන් අවධානය යොමු කරමු මෙලෙස ඊයේ සිදු වූ මෙම පූර්ණ සූර්යග්‍රහණයේ නවතම ඡායාරූපයන් ගැන. මෙහි දැක්වෙන්නේ මෙම පූර්ණ සූර්යග්‍රහණය මුලින්ම අත්විඳීමට ලැබුණ මෙක්සිකෝවට එය දර්ශනය වූ ආකාරයයි. ඔබට පෙනෙනව ඇති මෙම අවස්ථාවේදී චන්ද්‍රයා මගින් සූර්යාව ක්‍රමානුකූලව ආවරණය වන බව. ඊළඟට දැක්වෙන්නේ මෙලෙස ක්‍රමානුකූලව ආවරණය වූ සූර්යා සම්පූර්ණයෙන්ම චන්ද්‍රයා මගින් ආවරණය වී ඇති අවස්ථාවයි. මෙම අවස්ථාව තමයි අපි පූර්ණ සූර්යග්‍රහණයක් වශයෙන් නම් කරන්නේ. මෙලෙස සූර්යාගේ තැටිය චන්ද්‍රයා මගින් සම්පූර්ණයෙන්ම වැසී ගිය විට එය වටා ආලෝකයක් වශයෙන් දිස්වන්නේ සූර්ය කොරෝනාවයි. එනිසා පූර්ණ සූර්යග්‍රහණයක් යනු සූර්ය කොරෝනාව අධ්‍යයනය කිරීමට ඉතාමත් සුදුසු අවස්ථාව වනවා. එයට හේතුව වන්නේ සූර්යාගෙන් පැමිණෙන අධික ආලෝකය නිසා වෙනත් අවස්ථාවන් වලදී මෙම සූර්ය කොරෝනාව අපිට පැහැදිලිව නිරීක්ෂණය කිරීමට නොහැකි වීමයි. ඊළඟට දැක්වෙන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයට මෙම පූර්ණ සූර්යග්‍රහණය දිස් වූ අවස්ථාවයි. ඔබට පෙනෙනවා ඇති මෙම ඡායාරූපය තුළද අපිට සූර්ය කොරෝනාව ඉතාමත් පැහැදිලිව දැක ගැනීමට හැකිවන බව. ඊළඟට දැක්වෙන්නේ ඇමරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයට මෙම පූර්ණ සූර්යග්‍රහණය දිස් වූ ආකාරයයි. මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ චන්ද්‍රයා මගින් සූර්යාව සම්පූර්ණයෙන්ම ආවරණය වීමට ඉතාමත් සුළු මොහොතකට පෙරවන අතර එවිට අපිට සූර්යාගෙන් පැමිණෙන ආලෝකය ඉතාමත් දීප්තිමත් වලල්ලක් ආකාරයට නිරීක්ෂණය කිරීමට හැකිවනවා. මෙලෙස වලල්ලක් ආකාරයට දිස්වන මෙම අවස්ථාව විද්‍යාඥයන් විසින් හඳුන්වන්නේ ඩයමන්ඩ් රින් යන නමින්. ඊළඟට දැක්වෙන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට මෙම සූර්යග්‍රහණය සිදුවීම ආරම්භ වූ අවස්ථාවයි. ඔබට මෙම ඡායාරූපය තුළ වලාකුළු අතරින් චන්ද්‍රයා මගින් මදක් වැසී ගිය සූර්යාව දැක ගැනීමට හැකිවනවා. මෙලෙස පෘථුවිය පෘෂ්ඨය මතුපිට සිට මෙම සූර්යග්‍රහණය නිරීක්ෂණය කළාට අමතරව විද්‍යාඥයන් විසින් අභ්‍යවකාශයේ සිටද මෙම සූර්යග්‍රහණය නිරීක්ෂණය කර තිබෙනවා. මේ දැක්වෙන්නේ එලෙස අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින අභ්‍යවකාශගාමීන්ට මෙම පූර්ණ සූර්යග්‍රහණය දිස් වූ ආකාරයයි. මෙහි පෘථුවි පෘෂ්ඨයට මතුපිටින් කළු පැහැති ලපයක් වශයෙන් නිරූපණය වන්නේ සූර්යාව ආවරණය කරන චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථුවි පෘෂ්ඨය මතුපිටින් ගමන් කරන ආකාරයයි. මෙලෙස කළු පැහැයෙන් දිස්වන ප්‍රදේශයට තමයි රාත්‍රී කාලය වැනි අවස්ථාවකට මුහුණ දීමට සිදුවන්නේ. මෙහි මම ඉදිරිපත් කළේ මෙම සුවිශේෂී පූර්ණ සූර්යග්‍රහණයේ ප්‍රථම ඡායාරූපයන් වන අතර ඉදිරි දින කිහිපය තුළදී අපිට මෙහි තවත් ඡායාරූපයන් සහ වීඩියෝවන් දැක ගැනීමට හැකිවනු ඇති. එනිසා අපි ඒවනතෙක් බලාපොරොත්තුවෙන් සිටිමු. අවසානයේට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒවාගේම සූර්යග්‍රහණයන් පිළිබඳව වැඩිදුර කරුණු දැනගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ මීට පෙර සිදු වූ සූර්යග්‍රහණයකදී චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය මතුපිටින් ගමන් කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.